අයිබෝන් සුබ දවසක් තීරු දෙනට අදත් හවස පොඩ්ඩ ඇවිදින ගමන් ඔගොලොන්ට කතා කරන්න යන්නේ. තවත් වැදගත් මාතෘකාවක් විශේෂයෙන් ඔස්ට්‍රේලියාව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වෛද්‍යවර හෝ වෛද්‍යවරු නොවන ඕන කෙනෙකුට වැදගත් වෙන මාතෘකාව මේක මැදි වයසේ අයට. ඉතින් අපි කතා කරමු ඒ ගැන. ඒකට කියන්නේ 45-49 health check කියලා. ඒ කියන්නේ අවුරුදු 45-49 අතර ඉන්න අයට ෆුල් හෙල්ත් චෙක් එකක් කරගන්න පුළුවන් තමන්ගේ ජීපීත් එක්ක. ඒක ඇත්තටම මෙඩිකෙයාකින් සපෝට් කරන එකක්. ඒ කියන්නේ අපි කාටවත් සල්ලි දෙන්න ඕනේ වෙන්නේ නැහැ, ජීපීට පේ කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක මෙඩිකෙයාකින් සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ මෙඩිකෙයාකින් ගෙවනවා. ඒකට කියන්නේ 45-49 හෙල්ත් චෙක් කියලා. එතකොට මේකේ වැදගත්කමත් අපි කතා කරමු මේ ගමන. ඇයි මේ 49-45 හෙල්ත් චෙක් එක අපිට වැදගත් වෙන්නේ කියලා. ඒකෙදී ඇත්තටම ගොඩක් දේවල් බලනවා. ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ඒ වගේම බ්ලඩ් ටෙස්ට් කරාද, ඊළඟට වෙන මොනා හරි ස්ක්‍රීනිං දේවල් තියෙනවා ඒව කරන්න ඕනිද, පවුලයට මොන හරි ලෙඩ තියෙනවා නම් ඒ සම්බන්ධව බලලා ඒ වගේ දේවල් කරනවා. මේක කරන්නේ ඇත්තටම නර්ස් කෙනෙක් ඉස්සෙල්ලා ලෙඩත් එක්ක කතා කරලා ඊට පස්සේ ඊළඟට ජීපීට යොමු කරනවා. ජීපීට ලෙඩත් එක කතා කරන්න. ගොඩක් වෙලාවට අපි එහෙම වුණත් හෙල්ත් චෙක් එක මේ 45-49 හෙල්ත් චෙක් එක කියන අවුරුදු 45-49 හෙල්ත් චෙක් එක කරන්න ඉස්සෙල්ලා ලෙඩාට බ්ලඩ් ටෙස්ට් කරගන්න ස්ලිප් එකක් දෙනවා. ඒකෙදී ඇත්තටම ලිවර්, කිඩ්නි, ඒ කියන්නේ අත්මාව, වකුගඩු, ඒ වගේ ඒවා ටෙස්ට් කරන්නයි. බ්ලඩ් ෂුගර්, ඩයබිටිස් තියෙනවද කියලා බලන්න, ඊළඟට කොලෙස්ට්‍රෝල් තියෙනවද බලන්න, ඊළඟට අයන් ලෙවල් එක කොහමද, ෆුල් බ්ලඩ් කවුන්ට් එක කොහමද, ඔය වගේ ගොඩක් බ්ලඩ් ටෙස්ට් දෙනවා. ඊළඟට පවුලේ මොනවාරි ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම් ඒ සම්බන්ධ ටෙස්ටුත් දීලා ඊට පස්සේ ඒ ටෙස්ට් රිසල්ට්ස් එක්ක තමයි මේ අර හෙල්ත් ඇසෙස්මෙන්ට් එක කරන්නේ. ඉතින් එතකොට හෙල්ත් ඇසෙස්මෙන්ට් එකට අපි ලෙඩාට එන්න කියන්නේ බ්ලඩ් ටෙස්ට් රික්වෙස්ට් එක දීලා. ඔය මේ ස්ක්‍රීනිං බ්ලඩ් ටෙස්ට්, ඒ කියන්නේ ඩයබිටිස් චෙක් කරන්න බ්ලඩ් ටෙස්ට් එකක් තියෙනවා, ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන එකයි, HbA1c කියන එකයි, ඊළඟට කොලෙස්ට්‍රෝල්, ෆාස්ටින් කොලෙස්ට්‍රෝල් චෙක් කරනවා, ඊළඟට ලිවර්, කිඩ්නි චෙක් කරනවා. මේ වගේ ඇත්තටම ගොඩක් දේවල් බලනවා. බ්ලඩ් ෂුගර් වලින් ඩයබිටිස් බලනවා, කොලෙස්ට්‍රෝල් චෙක් එකකින් ඇත්තටම ඒගොල්ලන්ට කොලෙස්ට්‍රෝල් වැඩිද කියලා බලනවා, ඊළඟට ලිවර්, කිඩ්නි දෙකෙන් ඇත්තටම ලිවර් ෆන්ක්ෂන් එක බලනවා. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නේ නැති ශ්‍රී ලංකාවේමත් තියෙනවා අර අක්මාවේ මේද තැන්පත් වීම, ෆැටි ලිවර් කියන එක තියෙනවා, ඒකත් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ ටෙස්ට් වලින්. ඉතින් ඒවා අවුරුදු 45-49 දී කරන එක හොඳයි. ඊළඟට නර්ස් බලනකොට එයා බ්ලඩ් ප්‍රෙෂර්, පල්ස්, ඊළඟට බොඩි මෑස් ඉන්ඩෙක්ස්, එහෙම නැත්නම් BMI කියන එක, ඒ කියන්නේ උස බර බලලා ඒ වගේ අනුපාතය බලලා ඒ වගේ දේවල් බලනවා. ඊළඟට ස්ලීප් ඇප්නියා කියලා අපි කියන්නේ නින්දෙදි ගොරෝනල් ඉඩේ, ඒක තියෙනවද කියලා බලනවා. ওই විදිහට ෆැටි ලිවර් එකට රිස්ක්ස් තියෙනවද බලනවා, එක්සර්සයිස් කරන්නේ කොච්චරද, ඩයට් එක මොන වගේද, ඇල්කොහොල් ගන්නවද, සිගරට් බොනවද, ඔය වගේ ගොඩාක් දේවල්. ඒ කියන්නේ හෘදේ වස්තු ආබාධ, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් සහ වෙනත් රෝගාබාධ ඉන්න හේතු වෙන ගොඩක් දේවල් ගැන ප්‍රශ්න කරනවා මේ ඉන්ටර්විව් එකේදී, මේ හෙල්ත් ඇසෙස්මන්ට් කියන එකේදී. එතකොට හෙල්ත් ඇසෙස්මන්ට් එක ඉවර වුණාට පස්සේ ලෙඩා ගැන හොඳ සම්පූර්ණ පින්තූරයක් ගන්න පුළුවන් ජීපීට සහ ප්‍රැක්ටිස් නර්ස් කියන දෙන්නට. ඒගොල්ලෝ ඒ අනුව ප්ලෑන් එකක් ගන්නවා ලෙඩා ඊට පස්සේ දිගින් දිගටම බලන්න ඕනද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඉතින් අවුරුදු පතා බ්ලඩ් ටෙස්ට් කරන එක මෙහි කරනවා. මේ අපි උනක් කරනවා අපේ ජීපීලා, කියන්නේ අපේ යාළු. ඒගොල්ලෝ අපිට කියනවා මාස අවුරුදු පතා බ්ලඩ් ටෙස්ට් කරගන්න කියලා. ඉතින් එහෙම කරාගත්තාම ඔය කියන විදිහේ ඒවා එනවද කියලා, ඔය කියන අපි කියන මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක, කියන්නේ දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, හයි කොලෙස්ට්‍රෝල්, ඊළඟට ෆැටි ලිවර් කියන ඔන්නෝ තත්ත් එනවද නැද්ද කියලා අර ටෙස්ට් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ලංකාවේ ඉන්න අයටත් යමක් ගන්න තියෙනවා. ඇත්තටම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා ටෙස්ට් එකක් කරගත්තා නම් හොඳයි ඒ වයස් කාණ්ඩයේදී. ඊළඟට එදිනෙදා කොච්චර ව්‍යායාම කරන්න ඕනිද, ඊළඟට බර කොයි වගේ තියෙන්න ඕනිද, ඔය වගේ අදහසකුත් ගන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් මේ කියන ටෙස්ට් එක කරගෙන හෙල්ත් ඇසෙස්මන්ට් එකක් කරා නම්. එහෙමනම් මම මේ කතා කරේ 45-49 හෙල්ත් ඇසෙස්මන්ට් කියලා ඔස්ට්‍රේලියාවේ රජයෙන් ඇත්තටම ෆන්ඩ් කරන ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඒක ජීපී හරහා කරගන්න පුළුවන්. මෙහි ඉන්න අය දන්නේ නැත්නම් තමන්ගේ ජීපීගෙන් ඒක ඉල්ලගෙන කරගන්නත් පුළුවන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකිකයන්ට. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්න අයට
මේක මේ විදිහට ඔයට සමගාමී ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. අනිත් එක මේක බලන ශ්‍රී ලංකාවේ ඉන්න හරි මෙහි ඉන්න හරි GP ට්‍රේනින් යන්න ඉන්න හරි GP ට්‍රේනින් ගිහිල්ලා ඉන්න හරි ડોක්ටර්ස්ලටත් මේක වැදගත් වෙනවා. එහෙමනම් සියලු දෙනාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා කියමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.